කාශ්‍යප රජතුමා තමයි සීගිරිය හැදුවේ. කාශ්‍යප රජතුමා එයා ගැන කතා කරද්දී, කවුද එයාගේ තාත්තා? ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමාව මෙන්න මෙහෙම කියන්නම්කෝ. ධාතුසේන රජතුමාට හිටියා පුතාලා දෙන්නෙක්. ඉස්සර රජවරුන්ට හිටියානේ බිසවරු ගොඩක්. එතකොට එතන අග බිසව කියලා කියන්නේ ප්‍රධාන බිසව. ප්‍රධාන බිසවට හිටියා මුගලන් කියලා කුමාරයෙක්. ඒ වගේම තවත් බිසවරු හිටියා කාශ්‍යප කියලා කුමාරයෙකු. එතකොට මේ දෙන්නගෙන් රජකම ඉවෙන්නේ කාගෙටද? මුගලන් කුමාරයාට තමයි. මොකද අභිෂේක ලැබූ බිසවට උපන් කුමාරයා මුගලන් ඉන්න මුගලන් කුමාරයාට තමයි රජකම ලැබෙන්නට තිබුණේ. මේ රජකම ලැබෙන්නට මුගලන් කුමාරයාට ලැබෙන්න තිබුණා වගේම ධාතුසේන රජතුමාගේ නංගි කෙනෙක් හිටියා. එයාගේ නංගිට හිටියා පුතෙක්. පුතාගේ නම මිගාර. කවුද නම? මිගාර කියලා පුතෙක් හිටියා. ඔන්න දැන් මතකනේ කිව්වා ධාතුසේන රජතුමාට තමයි තුන් දෙනයි, පුතාලා දෙන්නයි තුවයි. පුතාලා දෙන්න විසවරු දෙන්නේගේ. මුගලන් කුමාරයා තමයි රාජ්‍යාභිෂේක කරන්න හිටපු, රාජ්‍යාභිෂේක ලැබපු විසවගේ පුතා. එතකොට තවත් විසවගේ පුතෙක් තමයි කාශ්‍යප කුමාරයා කියලා කිව්වේ. තව හිටියා ලස්සන දියණියක්. එතකොට ධාතුසේන රජතුමාගේ නංගිගේ පුතාට එයාගේ දියණිය විවාහ කරලා දෙනවා. විවාහ කරලා දුන්නම මොකද වෙන්නේ? දවසක් මිගාර කුමාරයා, එයාගේ මිගාර කුමාරයානේ දැන් විවාහ කරගන්නේ ධාතුසේන රජතුමාගේ, කියන්නේ කාශ්‍යපගේ නංගිව. මොකද වෙන්නේ? ඒ මිගාර කුමාරයා කුමාරිකාවට හුඟක් වද හිංසා දුන්නා කියලා රජතුමාට ආරංචි වෙනවා. එයා කරන්නේ ඒකට මිගාරට දඬුවමක් විදියට එයාගේ අම්මා, ඒ කියන්නේ ධාතුසේන රජතුමාගේ නැගණියව උලුස්සා මරා දමනවා. ඔන්න බලන්න දුෂ්ට වැඩක් නේ කරලා තියෙන්නේ. ඊට පස්සේ හැබැයි ඉතින් කලාවැව හදපු හුඟක් ශ්‍රේෂ්ඨ රජ කෙනෙක් ඉතිහාසගත වෙච්ච. එතකොට මිගාරට දැන් තරහයි එයාගේ අම්මා මරපු නිසා. එහෙමනේ, අම්මා මරපු නිසා මිගාරට තරහයි. දැන් මොකද කරන්නේ? එයාගේ කාශ්‍යප රජතුමා රජකම හිමි නෑනේ. හැබැයි එයාට කියනවා ලොකු ධනස්කන්ධයක් අඟගෙන ඉන්නවා ධාතුසේන රජතුමා, ඔයා ඉල්ල ගන්න කියලා. එයාට කොහොම හරි කුමරියත් එකතු වෙලා එයාව රජකම ගන්න, එයාට රජකම ගන්න කුමන්ත්‍රණ කරනවා ධාතුසේන රජතුමාට විරුද්ධව. ගුරන් කුමාරයන්නේ හම්බෙන්න තියෙන රජකම. කාශ්‍යප කුමාරයත් මිගාර කුමාරයාගේ වදන් පිළිගන්නවා. එයා හිතනවා තාත්තා ලොකු ධනස්කන්ධයක් අංගන් තමයි ඉන්නේ කියලා. ඊට පස්සේ මොකද කරන්නේ? කාශ්‍යප රජතුමා ගිහින් ධාතුසේන රජතුමාගෙන් අහනවා, කෝ සංඝ පියාණනි, සංඝවාගෙන ඉන්න ධනය මටත් දෙන්න කියලා. මොකද කියන්නේ ධාතුසේන රජතුමා හැම අංගන් ඉන්නාද? නෑ, මිගාර කුමාරයා හැම කියන්නේ එයාගේ මව මරපු තරහට. දැන් මොකද කරන්නේ? ධාතුසු කවදාවත් විශ්වාස කරන්නේ නෑ කාශ්‍යප කුමාරයා මේ කියන්නේ ධාතුසේන රජතුමා ඇත්ත කියලා. මොකද කරන්නේ? දා හැමසම අනකෝ, අනේ තාත්තේ මට වස්තු දෙන්නකෝ, වස්තු දෙන්නකෝ කීකී ඉල්ලනවා. ධාතුසේන රජතුමාට මොනා හිතෙන්නේ නැද්දනේ? මේ වගේ හිතෙන්නේ නැති. වස්තුවලන කාශප පුතුනේ, ඇයි හදව තරිද වන්නේ? ඇස්දිකවාගේ මුගලන් සානුඹ පියරජු සෙවනේ උන්නේ. වස්තුවලන කාශප පුතුනේ, ඇයි හදව තරිද වන්නේ? වාගේ මුගලන් සානුඹ පියරජු සෙවනේ උන්නේ. ධාතුසේන රජතුමාට ධාතුසේන රජතුමාගෙන් කාශ්‍යප කුමාරයා ගිහිල්ලා ඉල්ලනවනේ වස්තුව. ඉල්ලනකොට ධාතුසේන රජතුමා කියන විදිහට තමයි මේ ලස්සන ගීතය නිර්මාණය වෙලා තියෙන්නේ. එයා කියන වස්තුව ඉල්ලන කාශ්‍යප පුතුනේ, ඇයි හදවත රිදවන්නේ කියලා අහනවා. ඒ අහන්නේ කවුද? ධාතුසේන රජතුමා තමයි. එහෙම ගන්නේ එයා ගාව එයා හංගපු දෙයක් තියෙනවද? අම්මගේ පුතේ පුතාට
දන්නවද? නෑනේ. හැබැයි මේ කාශ්‍යප රජතුමා ඇවිටිලා ඉන්නේ මිගාරගේ වචනවලට. එයා පලිගන්නනේ කාශ්‍යප කුමාරයා රහතන්නේ තාත්තගම හොඳ මනස්කන්ධයක් තියෙනවා මට නොදී මොගලන්ට දෙන්න කියලා නේද? එතකොට මොකද කියන්නේ? ඇස් දෙක වාගේ නුඹ මුදල සම් නුඹ පිය රජු සෙවනේ උන්නේ ඇස් දෙක වාගේ කියලා කියනවා මොගලනුත් කාශ්‍යපුත්. ඒ කියන්නේ දෙන්න වෙනසක් කරනවද? නෑ, දෙන්න වෙනසක් කරන්නේ නැහැයිලු. බලමු තව මොනවද මේ රජු වෙන තුමාට හිතෙන්නේ නැත්තේ. සම්පත මේ නිල්දිය කඳවන්නේ මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල්දිය කඳවන්නේ බලන්න දෙතු පුත බලන්න දෙවෙනි පුතා මංගාව හංගපු වස්තුවක් නැහැ මේ දියතලයේම මේ සරුසාර කරන මට තියෙන එකම සම්පත වෙන්නේ මේ නිල් කඳ කියලා කියනවා. මේ නිල් ජල කඳ කියනවා. ඒ කියන්නේ මොනවද? කලාවැව ගැනයි කියන්නේ. එයාට තියෙන වස්තුවක් විදියට සැලකලා තියෙන්නේ මොකද්ද දසනදුමා? කලාවැව. බලන්න කොච්චර දුකෙන්ද කියන්නේ දසනදුමා දෙදා. නේ? නැති වස්තුවක් ගැන තමන්ගේ තාත්තගෙන් කාශ්‍යප කුමාරය ඇවිල්ලා ඉල්ලනවා. එයා සැකයි. එයාට වඩා මොගලන් කුමාරට ආදරෙයි කියලා. එයාට නුද්ධිම අංගන් ඉන්නවා කියලා හිතන්නේ. තාත්තන් අහනවා. හංගන් ඉන්න දාන එයා කියන මේ බලන්න දෙවි පුතා මම හංගගෙන නැහැ වස්තුව මට තියෙන වස්තුව මේ නිල් නිල් ජල කඳ කලම් වේ කියලයි ධාතු සේනතුමා කියන්නේ හරිම දුකේ වස්තුව ගෙල්ලෙන කාශ්‍යප පුතුනේ ඇයි හදවත රිද වන්නේ ඇස් දෙක වාගේ ලංසානුඹ පිය රජු සෙවණේ දුකීතුනේ නැද්ද? ඈ එයා කියනවා හිතුවා පස්කසවා මා මරුමට කවුරුද පුතු සිත බින්දේ කියලා අහනවා. දාස රතුමාගෙන් ඉල්ලනවා කාශ්‍යප කුමාරයා දෙන්නෙම නෑ දෙන්න නෑනේ හංගගෙන නෑනේ. දාස රතුමා දෙන්න ඇති ඉන්න මොකද කරන්නේ? එයාව කලාවැව ගාවට ගෙනිහිල්ලා පස් ගසවා මැටි ගසලා එයාව පන පිටින් මරනවා. එතකොට අහනවා
හිටුවා පස්ගසා මා මරුමත කවුරුදු පුතු සිත බින්දේ, පුතාගේ හිත බින්දේ කවුද කියලා අහනවා. තාත්තා ගැන පුතාගේ හිත බින්දලා නේද? කවුද? මා මල පසු පුත මිහිදන් කළ මැන කලාවැවේ වැව් කන්ද. එයා කියනවා මම මැරුණාට පස්සේ ආදරය කරපු කලාවැවනේ එයා පෙන්නන්නේ එයාගේ නිදානේ කියලා. කලාවැවේ වැව් කන්ද එයා මිහිදන් කරන්නලු. මගේ කලාවැව සදා රකින්න මැන අවුකන පිළිසමින්දේ කියලා කියනවා. එතකොට අවසානයේදී එයා දන්න පුතා පිළිගන්නේ නැහැ. මාමා මරන්න උදව් කරන්නේ කවුද? මාමා මිගාර, මිගාරගේ මාමා දාස රජතුමා. මිගාර දාස රජතුමාගේ කාශ්‍යප පුතාව රූප ගන්නවා. එයා වාද දෙන්න ඇති ධනෙ කඟගෙන ඉන්නේ කියලා. මේ මොකද පුතා මොකද කරන්නේ? තමන්ගේ පියාව ඝාතනය කරනවා පණ පිටේ. දුක හිතුවේ නැද්ද? හා දාස රජතුමා පව් නේද? හා ඊට පස්සේ මොකද වෙන්නේ? මෙයාට ජීවත් වෙන්න වෙන්නේ බයෙන්. කාශ්‍යප රජතුමාට බයයි. දැන් තාත්තා මරපු ඉන්න මුගලන් කුමාරයා මරන්නේ කියලා. ඊට කලින් ආයමත් හන්න පාත අන්තිමට කියන මේ කතාව කවුද පුතාගේ සිත බින්නේ? පුතාගේ බන්නේද? නෑ, එයා ප්‍රශ්න කරන්නේ පුතාගේ හිත බින්නේ කවුද කියලා. කවුද පුතාගේ හිත බින්නේ? මොකද උනේ? කවදාවත් දෙමව්පිය අපිට වැරදි කරනවද? නෑ නේද? අපි හැමෝටම කොච්චර දරුවෝ හිටියා තමයි අප්පච්චි දරුවන්ට එක වගේ ආදරේ. ඒක තේරුම් ගන්න බැරි වුණා කාශ්‍යප රජතුමාටනේ. ඒක තේරුම් ගන්න බැරි වුණා. මොකද උනේ? තමන්ගේ පියා අර මිගාරගේ වචන වලට රැවටිලා ඝාතනය කරනවා. ඊටසේ එයාට බය හිතෙනවා. දැන් වරදක් කරොත් නිතරම බයෙන් නේද ඉන්න වෙන්නේ? ඔව්, නිතරම බයෙන් ඉන්න වෙන්නේ. මුගලන් කුමාරයා එයාත් එක්ක කොයි වෙලේ හරි සටන දෙයි තාත්තා මරපු පලිය ගන්න කියලා එයා ආරක්ෂාවට සීගිරි බලකොටුව නිර්මාණය කරනවා. සීගිරි නිර්මාණය කරපු කාශ්‍යප රජතුමාගේ කතාව තමයි ඒ අපි ඇහුවේ. තාත්තා මරපු රජෙක් විදියට එයා හොඳ රජෙක් විදියට අපිට හිතෙන්නේ නැහැ නේද? නෑ. හැබැයි ඊට පස්සේ එයාට එයා ලොකු වෙනකොට දැන් පොන්චි වයසින වගේ වැඩක් වෙන්නේ. එයා ඊට පස්සේ තේරුම් ගන්නා. හැබැයි එතකොට වෙලා ඔක්කොම ඉවරයි නේද? ඊට පස්සේ ගොඩාක් අපේ රටට මෙහෙයක් කරන හොඳ රජෙක් කෙනෙක් විදිහට ජීවත් වෙනවා. හැබැයි හැම තිස්සෙම තාත්තා කතා නෝ මහෙන්න ඇතිනේ. කොහොමද ඇහෙන්න ඇත්තේ? මුගල්ලන් අන්න එහෙම හැමදාම කාශ්‍යප රජතුමා ජීවත් වෙලා ඉන්නකම්ම ඇහෙන්න ඇති නේද? ඒක නිසා එද ඒ වැරද්දයක්ගින් උනේ යා රැවටිලා. කවදාවත් ආයෙ එතනින් පස්සෙ යා වැරදි මගර යමු වෙන්නේ නැතුව හොඳ මාර්ගයේ ගමන් කරලා හොඳ රජෙක් විදියට සේවය කරා අපේ රටට. ඒ රජතුමාගේ අමහිරි කතාව තමයි ඔන්න පුතාලට මතක් කරලා දුන්නේ. වැරදි කරොත් අපි කාටරි වැරද්දක් කරනවා කියන්නකෝ. අපි කාටරි වැරද්දක් කරොත් ඒ කෙනා ටික දවසක දුක් විඳි. හැබැයි අපිට බේරෙන්න බැරි දෙයක් තියෙනවා. ඒ මොකද්ද? අපේ හදවත. අපේ හදවතෙන් අපෙන් ගැලවෙන්න හොරන්ද බෑ. අපි දන්න අපි වැරද්දක් කරා කියන විතරම බයෙන් ඉන්න වෙන්නේ නේ. එයා රජෙක් නිසා එයාට සීගිර බණ කොටුවක් හදාගන්න පුළුවන් අපිට පුළුවන් නේද? එහෙනම් අපි සීගිරිය නිර්මාණය කරපු කාශ්‍යප රජතුමා ගැන තමයි ඒ ඉස්සෙල්ලාම ඇහුවේ.